කරන් සිටුවේෂන් අනුව රන්ඩ 19 ප්ලේස දෙන්නෙක් අපි අනිවාර්ය කරුතින් හොඳයි කියලා ඒගොල්ලන් ඉස්සරහට ගේන්න හොඳ ඔපචුනිටි එකක් ප්ලේස දෙන්නෙක් එක ටීම් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ කියන එක. ක්වොලිටි එක ඩ්‍රොප් වෙයිද නැහැ? නෑ නෑ අයියේ අnder 19 ක්වොලිටි එක ඩ්‍රොප් ඉටඩි සවුත් ක්‍රීඩක අපි අයලා ගහන රිටයර් ක්‍රීඩක අයලා ගහන අපි. එතන ප්‍රශ්නයක් තියෙනවා ඩිසන්. ලංකාවේ එකම සංස්ථා සිමෙන්තිය කොන්ක්‍රීට් එකට හරියන ඉන්සි සංස්ථා සිමෙන්ති විතරයි. අනුකරණ සංස්ථා වලට රැවටෙන්න එපා. එංගලන්තේ ලෝක කුසලානය තුල ඉවත් වීම ඊට පස්සේ ඒගොල්ලෝ වයිට් බෝල් එක ගැන කන්සර්න් කරපු විදිහ විශේෂත්වයක් තියෙනවා. ඔවුන්ගේ IPL තරගාවලියට ක්‍රීඩා කරේ ක්‍රීඩකයෝ දෙන්නයි. නමුත් මේ සිස්ටම් චේන්ජ් එකත් එක්ක සහ ඔවුන් ඒ පිළිබඳව යොමු කරපු වැඩි අවධානයත් එක්ක ක්‍රීඩකයෝ 17ක් ක්‍රීඩා කරනවා. ඔබ සඳහන් කරන විදිහට මිචෙල් ස්ටාක්ව ගෙනාපු විදිහ, ගාල්ලේ ආව ප්‍රැක්ටිස් සෙෂන්ස් වලට යොමු කරපු විදිහ, මේ හරහා හැම දෙයක්ම එක ක්‍රීඩකයන්ට එක කන්ෆිඩන්ස් එකක් දෙනවා. එහෙම නැත්නම් හොඳ අනාගතයක් පෙන්වන්න, එහෙම නැත්නම් ඒගොල්ලන්ව හරියට ගයිඩ් කරනවා. ලංකාව ඇතුලේ තියෙනවා ලංකා ප්‍රීමියර් ලීග් කියලා ක්‍රිකට් තරගාවලියක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ සිස්ටම් එක ඇතුළේට අන්ඩර් 19 ප්ලේයර් කෙනෙක් ගේන්න ඕනේ. අර ගේන්න ඕන නිසා ගේනවා. නමුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අවස්ථාවක් හම්බ වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මෙහෙම සිස්ටම් එකක් ඇතුළේ ඔය කියපු අනාගතයක් අපට 2026 වෙනකොට දකින්න පුළුවන්ද අපි මේ කතා කරන තත්ත්වයත් එක්ක? ඔය එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ කියලා මන් දැනුවත් ඉස්සෙල්ලම ගෙනාව ප්ලේයර් කෙනෙක් තමයි මුතු මුතුරිගේ පුෂ්ප කුමාරව ගෙනාවා. මේ යා ඉස්කෝලෙන් ආපු ගමන් මම දැන් සවුත් ආෆ්‍රිකාව ඒක ටුවර් එකක් අරන් ගියා. මේ ඉන්න ඕනේ ලංකාවට ගහන්න දෙන්න ඕනේ කියලා ඒ කන්සෙප්ට් එකක් තිබ්බා. හැබැයි මං හිතන්නේ නෑ වින්දන ඒක මේ T20 ටූර්නමන්ට් එකට ඇවිල්ලා ඩ්‍රෙසින් රූම් එකේ හිටියාම ඉගෙන ගන්නවා කියන එක. මොකද T20 වල මම වැරදි නම් ඩීෂාන් කියයි ඔය වැඩිය ප්‍රැක්ටිස් කිරිල්ලක් ඔය සුමාන දෙකේ ලොකු ගේම් එකේ වෙනසක් කරන්න දෙන්නේ නෑ. මේ ප්ලේයර්ස්ට ප්‍රැක්ටිස් කිරිල්ලක් පැය ගණන් ඒවා කරෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ටොප් අප්ස් තමයි කවුරුරි ඕනේ නම් ඔප්ෂනල් ප්‍රැක්ටිස් එහෙම එකක් තමයි. ඉතින් මට හිතනවා දැන් අන්ඩර් 19 ප්ලේයර් කෙනෙක් මේ ටූර්නමන්ට් එක ගෙනාපික හොඳ ක්‍රියාවක් ඒක. හැබැයි ඒ ප්ලේයර් 11 දාන්න ඕනේ කියලා. ඒ ප්ලේයර් 11 අනිවාර්යෙන් මැන්ඩටරි කරන්න ඕනේ ඒ ප්ලේයර් ගස්සන්න කියලා. එතකොට තමයි ඒ ප්ලේයර්ට දෙන්න පුළුවන් ඒ අපි හිතන එක්ස්පීරියන්ස් එක කියන තමයි මගේ අදහස. මම ගත්තොත් අපේ ඒකේ ක්වොලිටි එකක්වත් බලපානවා කොච්චර හොඳ ක්වොලිටි ටෝර්නමන්ට් එකද අපි ගහන්නේ කියන එක. මම නෑ මම හිතනවා මේ වෙලාවේ දැන් කරන් සිටුවේෂන් අනුව අන්ඩර් 19 ප්ලේයර්ස් දෙන්නෙක් අපි අනිවාර්ය කරුතින් හොඳයි කියලා ඒගොල්ලන් ඉස්සරහට ගේන්න හොඳ ඔපචුනිටි එකක් ප්ලේයර්ස් දෙන්නෙක් එක ටීම් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ. ක්වොලිටි එක ඩ්‍රොප් වෙයිද නැහැ? නෑ නෑ අයියේ අන්ඩර් 19 ක්වොලිටි එක ඩ්‍රොප් ඉටඩි සවුත් ක්‍රීඩක අපි අයලා ගහන රිටයර් ක්‍රීඩක අයලා ගහන අපි. එතන ප්‍රශ්නයක් තියෙනවා ඩිසන්. මම හිතන්නේ අපිට රෙගියුලරයිස් කරන්නම වෙනවා. මොකද එන්න බැරි රිටයර් වෙච්ච ක්‍රීඩකයොන්ට එන්න අමාරු තනක් එන්න බැරි වෙන්න ඕනේ. කෙලිම කතා කරමුකෝ. එන්න බැරි වෙන්න තනක් වෙන්න ඕනේ. මොකද අපේ ප්‍රොඩක්ට් එක අපිම ඩයිලූට් කරගන්නවා. අපිම නැති කරගන්නවා. මේ රිටයර් වෙච්ච ගහන ඒගොල්ලන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අද ක්ලබ් එකක් ගත්තොත් වින්දන ක්ලබ් එකට ගිහිල්ලා බලන්න SSC ගිහිල්ලා බලන්න ඇවරේජ් ඒජ් එක ප්ලේයර් කෙනෙක්ගේ දැන් බැලති 25කට හරියට අඩුවට හරි. හැබැයි ඔයා ක්ලබ් ක්‍රිකට් හොඳට තියෙන කාලෙක ඔයාට ඉන්නවා 30 ගණන් වල එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස් ඩ්‍රෙසින් රූම් එක ඇතුළේ. එතකොට ඉස්කෝලෙන් යන එක්කෙනෙක්ට අවුරුදු 25 විතර නම් එන ලංකාවේ ක්‍රිකට් වලට නැද ශ්‍රී ලංකා ක්‍රිකට් ගහන්න ඉන්න කෙනෙක්ට පේනවා අර පුද්ගලයා අර ක්‍රීඩකයා කොහොමද හැසිරෙන්නේ පර්ෆෝම් කරන්නේ ට්‍රේන් කරන්නේ කියන එක බලාගන්න ඉස්සරහා ඔයාලට එක්සැම්පල් එකක් තියෙනවා. 25 කට්ටිය විතරක් හිටියොත් එහෙම ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් දැන් අපි ගිහිල්ලා මෙතන දැම්මොත් එහෙම විශ්‍රාම ක්‍රීඩකයෝ ඒ தත්ත්වයේ සමාහිත වෙන එකක් නැහැ. ඉතින් මං හිතන්නේ අපි ගහන්න ඕනේ LPL එකක් අනිවාර්යයෙන්ම ප්‍රසන්ට් ක්‍රිකටර්ස් මේ NOC එකක් අරගෙන එන්න ඕනේ කිව්වනම් හරි ඒ රෙස්පෙක්ටිව් බෝඩ්ස් එකේ ගෙදර මොකක් හරි රෙගුලේෂන් එකක් වැටෙනවා. දිල්ෂාන් එතකොට ඔබ කියන විදිහට අන්ඩර් 19 ප්ලේයර්ස් දෙන්නෙක් විතර ගහන ටෝර්නමන්ට් මොමන්ටම් එකක් හොඳට පවත්වා ගන්න පුළුවන්. ක්ලබ් ක්‍රිකට් එකේ ඉන්න හොඳ ප්ලේයර්ස්ලට වැඩිතුර ඔපචුනිටි එකක් හම්බ වෙන්න ඕනේ. එහෙම නැතු ඔබ හිතනවාද මේ තියෙන ලෙවල් එකෙන් අපිට හොඳ නිෂ්පාදනයක් එහෙම නැත්නම් ක්‍රිකට් වලට හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන් වෙයි කියලා? මගේ මතය දැන් අපි මෙතනින් එහාට අපි දන්නවා අපේ කණ්ඩායම කොහොමද අවුරුදු අන්තිම 6-7 මීටි කියලා අපි හැමදාම කතා එකම දෙන්නේ. ඉතින් අපි මෙතනින් එහාට ඉස්සරහට යන්න ඕන නම්
අපි under 19 A team එකේ players line උට ගේන්නවනේ මම ඕනේ. එතන ගෙනල්ලා ඒගොල්ලන්ට හොඳ experience එකක් දුන්නොත් තමයි international level එකට යනවා. ඒ නිසා තමයි මම කිව්වේ දෙන්නෙක් හරි දාන්න පුළුවන් නම්. ඒ දාද්දිත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක වේගපන්දියවන්නේ, ඒක පිටිකරුවෙක් එකණ්ඩායම, ඒක දඟපන්දියවන්නේ. ඒ වගේ ගෙනල්ලා ඒගොල්ලන්ට experience දෙන්න. කිව්වා වගේ අපේ club cricket එක මම ඕනේ වැටෙන්න හේතුව අපි club එකේ මහ ලොකුන්ට අපිට ගෙවන්න නැහැනේ. ගෙවන්න නැති වෙච්ච ගම ඒගොල්ලෝ retire වෙලා ක්‍රිකට් නවත්තලා එංගලන්තයට යනවා එක්කෝ ඔස්ට්‍රේලියාවට යනවා. ඒගොල්ලෝ ගිහලා ඒ ක්‍රිකට් ගානේ මාස 6ට ඒගොල්ලෝ ගාම සාමාන්‍ය ගානේ ඒක සාධාරණනේ. ඒගොල්ලෝ මේට වඩා ගානක් හොයනවා. හොයනවා. ඉතින් ඒගොල්ලෝ ඒ සාධාරණ ඒගොල්ලෝ යන්නේ. ඉතින් ඒ ඒක නැති කරන්න අපි කප් ක්‍රිකට් ක්ලාස් වලට වැඩිපුර ගානක් ගෙවලා එතකොට ක්‍රිකට් රිටයර් වුණත් ඔවුන් අවුරුදු 40ක් විතර යනකම් ක්‍රීඩා කරනවා තමයි ක්ලබ් එකට. ඒ වගේ කියන්නේ අප පර්ෆෝම්ස් කරපු ක්‍රීඩකයෝ ඩෙන්ටිෆයි කරලා මේගොල්ලන්ගෙන් තරුණ ක්‍රීඩකයන්ට වැඩක් වෙනවා කියලා තේරෙනවනේ. බය නැතුව ඒගොල්ලන්ට කොන්ට්‍රැක්ට් එකක් දීලා ක්ලබ් එකේ හොඳ පඩියක් දීලා තියාගෙන ඉන්න ඕනේ. අර ප්ලේයර්ස්ට ඉගෙන ගන්න ගොඩක් ප්ලේයර්ස්ලා එහෙම ගිහිල්ලා දැන් බාන ඔස්ට්‍රේලියාව ගත්තොත් 45ක් 50ක් අතර ඉන්නවා අපේ රටේ ක්‍රීඩා කරපු හොඳ ක්‍රීඩකයෝ. ඊළඟ ඒ පොඩ පුණුව කර කරනවා. තාම ක්‍රිකට් ගහනවා. තාම ක්‍රිකට් ගහන අය ගොඩක් ඉන්නවා. ඔක්කොමලා ගහන ක්‍රිකට් ඒ. ඉතින් ඒගොල්ලන්ට ඒක නවත්ත ගත්තා නම් අපේ ක්ලබ් ක්‍රිකට් එක විතරයි ස්ට්‍රෝං වෙන. ඒ මුන්ති අලුතෙන් යන under 19 ස්කූල් වල ක්‍රිකටර්ස්ලා ඉගෙන ගන්නවා. මාර ඉක්මනට ඒ ක්‍රීඩකයෝත් එක්ක ඉස්සරහට ඒ වගේ මොකක් හරි ප්ලෑන් එකක් එක්ක ගියොතින් තමයි අපේ ක්‍රිකට් එක හැදෙන්නේ ඉස්සරහදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ICC Men's T20 World Cup West Indies and USA 2024.